කුකබිටේසියේ කුලේටයත් කුකබිටා මැක්සිමා යන විද්‍යාත්මක නමින් හඳුන්වන වට්ටක් අභෝගය වියලිහා අතරමැදි කලාපයේ වගා කළ හැකි භෝගයක්. කඳ වැල් ආකාරයට දිගට තිබෙන අතර කඳේ ගැට අසලින් පැනනගින ආගන්තුක මුල් දක්නට ලැබෙනවා. පත්‍ර ඉතා විශාලයි. පත්‍ර කක්ෂයේ හටගන්නා පහුරු අතු බෙදි ඇත. පළයේ බදරියක් වන අතර පළයේ පැහැය ලා කහ පැහැයේ සිට තද තැඹිලි පැහැයක් දක්වා වෙනස් වෙනවා. හොඳින් ජලයේ බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක වට්ටක් අභෝගය හොඳින් වගා කරන්න පුළුවන්. සෙන්ටිමීටර 20 සිට 30ක් පමණ ගැඹුරට පස පෙරලා තරමක රළු වයනයක් ඇතිවන පරිදි කැට පොඩි කරගන්න. දිග පළල හා ගැඹුර සෙන්ටිමීටර 30 වූ වලවල් වල බීජ සිටුවාගත හැකියි. හෙක්ටාරයකට බීජ කිලෝග්‍රෑම් 1ක් පමණ අවශ්‍ය වන අතර යල කන්නේට නම් මැයි මාසයේදීත් මහ කන්නේට නම් ඔක්තෝබර් මාසයේදීත් බීජ සිටුවාගත යුතු වෙනවා. බීජ පැලවී අවසන් වන තෙක් දිනපතා ජලය යෙදිය යුතු වෙනවා. බීජ සිටුවා මාස 4න් පමණ වට්ටක්කා අස්වනු නෙලාගත හැකි වෙනවා. ගෙඩි මත පිටිමේ ස්වභාවයක් දිස්සන විට ගෙඩි නෙලා ගන්න. යටිපුස් රෝගය හා පිටිපුස් රෝගය වට්ටක්කා භෝගයට වැළඳෙන ප්‍රධාන දිවිර රෝග වෙනවා. ධාරක පැලෑටි හා කුකබිටේසි කුලේටයත් වල් පැලෑටි විනාශ කිරීමෙන් මෙම රෝගය පාලනය කරගත හැකි අතර නිර්දේශිත දිවිර නාශකයක් භාවිතා කළ හැකියි. විචිත්‍ර වෛරස් රෝගයේද ඇතිවිය හැකි අතර රෝගයේ ඇතිවුණු ශාක කොටස් විනාශ කර දැමිය යුතු වෙනවා. වට්ටක්කා වලට හානි කරන පරිබෝධකයකි ඉල්මැස්සා. මොවුන්ගේ හානිය නිසා මල් හැලි ගෙඩි කුණු වී යාම සිදුවෙනවා. පල පිදුරු වලින් ආවරණය කිරීම, ආසාදිත ගෙඩි විනාශ කිරීම, උගුල් භාවිතය මගින් මෙම ක්‍රමයා පාලනය කරගත හැකියි.